මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාව නර්බන හැමෝම ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. බෞද්ධයින් වෙන අපට අද දවස ඉතාම සුවිශේෂ දවසක්. බෝධිසත්වයාණන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු වුණු දවස. එහෙම නැත්නම් සියල්ල අතහැරීම සිදු කරපු දවස තමයි අද දවස. ඉතින් ඒ වගේම රාහුල කුමරු උපදීම ඇසළ මහා පෙරහැර ආරම්භ වෙන දවස වැනි ශාසන ඉතිහාසයේ සුවිශේෂ වටිනාකම් රසක් එකතු වෙන දිනයක් තමයි ඇසළ පුන් පොහොය දවස. ඉතින් අද දවසෙත් මම මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම මරණයෙන් නිදහස් කරගෙන ආපු නාගයින් හට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ අභේදානය ලබා දීමේ පුණ්‍ය කටයුත්ත කිරීමටයි. ඉතින් අද දවසේ මේ නාගයින් නිදහස් කිරීම සඳහා පූර්ණ අනුග්‍රහයකත්වය ලබා දෙනවා ඊශ්‍රායලයේ ජෙරුසලමේ රැකියාව කරන KG අමරසිංහ මහතා. ඉතින් එයා අතින් කුඩා කාලයේ නොදැනුවත්කම නිසා සර්පයින් ගණනාවක් ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ ඇති වුණ සිත්තැවුලෙන් මිදෙන්න තමයි මේ පුණ්‍ය කටයුත්ත සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ. අමරසිංහ මහතා වගේම තවත් නොදැනුවත්කම නිසා සතුන් තමන් අතින් ඝාතනය වෙලා බොහෝ සිත් පීඩාවට පත්වලා ඉන්න තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් එයාලගෙත් මානසික සතුට වෙනුවෙන් එහෙම නැත්නම් එයාලගේ සිත් පීඩා දුරු වෙන්න කියලා අද දවසේ මේ සියලු සතුන් හට අපේ දානය ලබා දෙනවා. ඉතින් එහෙමනම් අපි විල්පත්තු ජාතික වනෝද්‍යානයට යමු, මේ නාගයින් හට නිදහස ලබා දෙන්න. ඉතින් අද දවසේ ඔන්න නාගයින් නිදහස් කරන්න යන්න ප්‍රවාහන පාසුකම් සැපයන්නේ පාලිත අයියා. ඉතින් එයා පහුගිය දින කීපෙම මට දුරකථන ඇමතුම් ලබා දුන්නා. නාගයින් රසක් ඒ දුරකථන ඇමතුම් ඔස්සේ නිදහස් කරගන්නලා හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ ඔන්න නාගයින් නිදහස් කරන්න ප්‍රවාහන පාසුකම් සැපයනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා එයාට මේ කටයුත්ත සඳහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. හදරකයි
කොම ලොකු එයා ටිකක් ආවේ කිසි ගේන්න සතු අක්කර යටි අස්සක් නේ ඇඟිලි ඇඳ බලන්න හැව අරින්න හිටියා මේ හැව ඇරලා අර පැත්තට යනවා නේද මෙයා තමයි මේ හැව ඇරලා තියෙන දැන් ලස්සනයි දෙන්නම ගෑන සත්තු अरे कल पाट मैं कहाँ पाट आप लगेंगे कहते रहे පාටම කරකලා තැරියා වගේ ඇති ඇතුලින් නම් එළියට දානකොට
අපි ගියපොයට වඩා මේ පොයේ සත්තුට අඩු වුණා මේ මොකද සත්තු අල්ලන්නේ යන්න එන්න පිටක් තිබ්බේ නැහැ මේ තිල් ප්‍රශ්නේ ඉන්න ගොඩක් සත්තු ඇත්තටම මේ මරන්න ඇති මොකද මට ගොඩාක් මේ දුරකට යන්න තමා නමුත් මේ යන්න විදියක් නැහැ යන්න පුළුවන් සීමාවේ ඉන්න සත්තු ටික තේරගත්තා හයකට වඩා විශාලයි. ඔව් ඉතින් විස වුණාට නේද? මේ සත්‍ය පාග ගත්තොත් විතරයි ඉතින් හානියක් වෙන්නේ නැත්තම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ළඟට ගියා කියලා එහෙම එන්නෙත් නැහැ. බලන්නකෝ කනව නම් අපිට පන්නලා කන්නෙත් නැහැ. පුළුවන් තරම් බලන්න හැංගිලා ජීවත් වෙන්න. වැඩිය දිග නෑ හරි පුස්තිමත් වෙනවා කම්මැලි වෙලා ඇතුලේ ඉඳලා යන්න 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 සමහරලාට මේ මේකටම හුරු වෙනවා තරහක් දෙවි යන්න ටිකක් අතිමදි කරනවා මේ තින්න එක්ක නම් තමයි ටිකක් ආවේග සීලි වෙන්නේ අරේ අහප වෙනවා මල්ලේ මෙයාද යක් හරි යක් යන්න බෑමයි කියන්නේ නේද? යන්න යන්න යන්න. හරි හරි හරි. මොකුත් කරන්න නෑ යන්න. හරි ආඩම් කරලින් යන්න. මම තමයි ටිකක් ආවේගශීලීව ඉන්න සතා. ඉන්නේ නැහැ.
ඔක්කොම මෝරලා තියෙන්නේ. අද හිටම යවනවා. හරි විශාල නාගයක්. ඕ දැලට ගහලා මේ ඕ ඉස්සරහ තුවාල කරගෙන. ඇත්තටම සුදු පාට වෙලා තියෙන්නේ. යක් යක් යක්. යා අද මේ විශාල ප්‍රමාණයේ නාගයෝ 7 දෙනෙක් හිටියා. මෙයා තමයි මේ ලොකෝටම හිටපු සතා. හරි එමනම් ඔන්න ඇසල පොයේ දවසේ හිටපු නාගෙන් ටික විල්පත්තු ජාතික වනෝද්‍යානය නිදහස් කරා. ඉතින් වෙනදා වගේ මොගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ අහිංසක සත්තු ඕගොල්ලන්ගේ නිවෙස් වලට නිරන්තරයෙන් එන්න පුළුවන්. හැබැයි කොයිම අවස්ථාවක තේ සත්තු ඝාතනය කරන්න උත්සාහ කරන්න එපා. ඒගොල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට උදාහරින්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඉතින් අපිට වගේම මේ සත්තුන්ටත් මේ මහ පොළොව උරුමයි. හැමෝම ජීවිතයට ආදරේ, හැමෝම කැමති පරිසර තුල ජීවත් වෙන්න. එමනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.